ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් පුවත් සිරස්තල දේශපාලන පරිගැණීම් පිළිබඳ ජනපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය මේ ආණ්ඩුව සීනි තිත්ත කරපු ආණ්ඩුවක් සමගි ජනබලවේගයෙන් චෝදනා වත්මන් ආණ්ඩුව ජාතික සම්පත් විකුණන් කන්නේ නැහැ ඇමති රෝහිත කියන පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැස්වීමට නියමිතයි. මේ අතර සිරදඬුවම් ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර සති 3ක් ඇතුළත තීරණයක් ලබා දෙන බව කතානායකවරයා ඊයේ දින පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙන් සිව්වසරක සිරදඬුවම් විඳින රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තුව මන්ත්‍රී අසුන අහිමිවන බව නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයාට දන්වා ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිච්ච නිෂා රජරත්න මෙන්න විය පවසනවා. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව අධිකරණයට අපහාස කිරීමේ වරදට වරදකරු වීම හේතුවෙන් සහ එකී වරදට අවුරුදු 4ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වීම හේතුවෙන් රංජන් රාමනායක යන අය නුසුදුසු කමකට භාජනය වන බැවින් ඔහුට පාර්ලිමේන්තුවේ අසුන් ගැරීමට හෝ ඡන්දය දීමට සුදුස්සෙක් නොවන්නේ යන උපදෙස් ගරු නීතිපතිතුමා විසින් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වෙත දැනුම් දීමක් සිදු කළා. රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේද අදහස් පළ වුණා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව රංජන් රාමනායක මන්ත්‍රීතුමාගේ පාර්ලිමේන්තු අසුන කිසිම අවස්ථාවක හිස් නොවන බව අපි පැහැදිලිව ප්‍රකාශ කරනවා. එතුමාගේ පාර්ලිමේන්තු අසුන අහිමි වන්නේ නැහැ. මාස 6කට පසුවත් මැතිවරණ කොමිසම කියන ආකාරයට එතුමාගේ අසුන හිස් වෙනවා කිව්වත් අපි බොහොම පැහැදිලිව කියන්න කැමති එසේ ක්‍රියාත්මක වුවහොත් ඊට විරුද්ධව ගත යුතු සියලුම නෛතික ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයන් ගන්නට අපි සූදානම්. ප්‍රේමලාල් ජයසේකර මැතිතුමාගේ නඩුවේ හැපැල් අධිකරණය පැහැදිලිව කිව්වා පාර්ලිමේන්තුවේ වාඩි කිරීම ඔබතුමාට අයිති කාර්යයක්. ඒකට කිසිම අධිකරණයකට බැදීයත් වෙන්න බෑ. යම් කිසි කෙනෙක් පාර්ලිමේන්තුවේ වාඩි කරනවා කියන එක ඔබතුමාට අයිති දෙයක්. අධිකරණයටවත් නීතිපති දෙපාර්තමේන්තුවටත් බැදීයත් වෙන්න බෑ. ප්‍රේමලාල් ජයසේකර මහත්තයව පාර්ලිමේන්තුවට ගේන්න හදනකොට නීතිපතිතුමා එපා කිව්වා ඔබතුමාට. නමුත් ඔබතුමා ඒක ගණන් ගත්තේ නෑ. අපේ ලක්ෂ්මන් කිරියල්ල විපක්ෂයේ සංවිධායකතුමා කටින්ද දන්නේ නෑ මේවා කතා කරන්නේ. දැන් ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීතුමා මේ පාර්ලිමේන්තුවට ගෙන එකක් පිළිකුලි මන්ත්‍රී ඔබතුමා කරපු දේ නීති විරෝධී අරකද මේකද කියලා ලොක් කෑ ගහලා ඔබතුමා වේදා ඔබතුමා හන්සඩ් කර බලන්න ඔබතුමාට කතා කරපු ආකාරය ඒ වගේ දේශපාලන පරිගැණීමකට මේ කරපු නිසා මට යන්න අභියාචනා කර අධිකරණයේ තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය කියලා. හැබැයි රංජන රාමනායක මන්ත්‍රීතුමාට මේ දඬුවම් ලබා දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය. ඒ කතාවක් තියෙනවානේ හැම ගාටම කොට කොට ගියාට කොට්ටෝරුව කේල් ගාට කොටපොර්දාට ඔටපැඩල ඒ වගේ උසාවියට අපහාස කරපු නිසා තමයි එතුමාට දඬුවම් ලැබිලා තින්නේ. විධායකයාස ව්‍යවස්ථාදා दूषण विरोधी කමිටුව විසින් රාජ්‍ය මුදල් අයතා ලෙස පරිහරණය කිරීම පිළිබඳව තමයි කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ආවේ. ඒකට යන්න ලෑස්ති වෙන්න මගේ අප්පලා ටික. ඒකට හොඳට ලෑස්ති වෙලා ඉන්න දත්කඩ මැදක. දූෂණ මර්ධන කමිටිය ගැන කිසිම නීති විරෝධීත්වයක් නැහැ. මේ කමිටුව කිසිම අවස්ථාවක අපරාධ හෝ වෙනත් කාරණා සම්බන්ධයෙන් ක්‍රියා කළා නැහැ. ඒ පිළිබඳ විමර්ශනය කළ තියෙන්නේ පොලිසිය. ඒ පිළිබඳ නඩු පවර්ලා තියෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුව. ඒ නිසා ඒක කිසිම දේශපාලන මැදිහත්වීමක් නැහැ. මම ඔය කමිටිය ඉදිරියට ගියා. මීට පෙර අධිකරණයට අපහාස කිරීමේ වරදට එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා සිරගත වුණා. ඒ වෙලාවේදී ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වුණේ නැහැ. ඒ වෙලාවේ මන්ත්‍රී ධුරය අහෝසි වෙන්නේ එස්.බී. දිසානායක අමාත්‍යවරයා සිරගත වීම හේතු කොටගෙන නෙවෙයි. එතුමා අකණ්ඩව මාස 3ක් පාර්ලිමේන්තුවට සහභාගී නොවූ අයයි කියන පදනම මත තමයි මන්ත්‍රී ධූරේ පුරප්පාඩු වී තිබෙන බව දැනුම් දුන්නා.
එනිසා ඔහුට පාර්ලිමේන්තුවට සහභාගී වීමට අවස්ථාවක් තිබෙනවා නම් ඒ ඔබතුමාට තිබෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව තියෙනවා වසර දෙකකට වඩා සිරදඬුවමක් ලැබුණම ඔහුට අවුරුදු 7ක් යනකම් සිවිල් අයිතිවාසි ඡන්ද බලයවත් නැහැ මේකෙන් බේරෙන්න තිබ්බා එතුමාට මේක ඇපීල් කරන්න පුළුවන් වුණා මේක ඇපීල් කරන්න තැනක් නැහැ නිසා එතුමාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරේ විතරක් නෙවෙයි මේ වෙනකොටම හත් අවුරුද්දකට ඔහුගේ මූලික සිවිල් අයිතිවාසිකම් නැති වෙලා කියනවාට ඡන්ද බලෙත් නැහැ. මේ රංජන් රාමනායක මහත්තයා කවුද සමාජ විරෝධී වැඩ කරලා තියෙනවද? මිනි මරලා තියෙනවද? හොරගම් කරලා තියෙනවද? කුඩු කරලා තියෙනවද? හිතුවා කතා කරේ හොරුන්ට කුඩුකාරයින්ට මිනි මරුවන්ට විරුද්ධව. පූර්ණදාසයන් තියලා පූර්ණදාසයන් දෙක උතුම් වැඩ කරන්නේ. අපේ නලින් බණ්ඩාර මැතිතුමාගේ කසිප්පුණා රංජන් රාමනායක මහත්තයා පෙරලලා නැතුව ඇති. මම පෑදිලිම කිව්වේ සමාජ දූෂකයෙක් කියන එක කිව්වේ බැක්සයිඩ් කිව්වා ෆ්‍රන්ට් සයිඩ් කිව්වා ඒ අඬබඩ තුලින් ආපු ඒවා අපි දැක්කා. රංජන් රාමනායක කියන්නේ සමාජ රංජන් රාමනායක මැතිතුමාගේ වචන දෙක තුනක් අල්ලගෙන මේ අද පාර්ලිමේන්තුවේ ඉන්න පාරිශුද්ධ සුද්ධවන්ත අය කතා කරනවා. මේ රටේ අද රංජන් රාමනායකට විරුද්ධව වැඩේම නැගෙන කුඩුකාරයෝ. මේ රටේ කුඩු විකුණන මිනිස්සු, කුඩු ජාවාරම් කරන මිනිස්සු, පාස්කබම් මිනිස්සු. ඒක මෙතන දාලා යම් කිසි පහළ අධිකරණයක තියෙන අධිකරණ බලය අභියාචරණය ඉදිරිපත් කළ පමණින්ම සම්පූර්ණයෙන්ම අත්විටු වෙනවා. වෙන අධිකරණයකින් ඒ අධිකරණ බලය ලබා ගන්න. ඒ අනුව ඒ නඩු තීන්දුව එතනින් තාවකාලිකව අත්විටු වෙනවා. ඊළඟ අධිකරණයේ ඒක දිහා බලන්නට ඕන. මෙහෙදී එවැනි දෙයක් කිරීමේ හැකියාවක් නැහැ. මොකද මේක අවසාන ඒපෙක්ස් කෝට් එක. රංජන්ගේ දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීකම වේර ගන්න නෙමෙයි තමන උත්සාහ කරන්න ඕන. රංජන් ඊළඟ පාර්ලිමේන්තුවට අඩු ගන්න තරඟයට ගේන්න try කරන්න තියෙන එකම ක්‍රමය තමයි ජනාධිපති සභාව ගන්න එක. රංජන් බේර ගන්න ඉදිරිපත් උනේ නැහැ. තමුන්නාංශලගේ ආණ්ඩුව කාලේ නඩුව දානකොට. දැන් එතුමා පාවිච්චි කරනවා තමුන්නාංශ දේශපාලන වාසිය සඳහා. මඩේ හොද හොද රංජන් 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 වීරය කියලා කිව්වට වෙන්නේ මොකක්ද? ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණ ඉල්ලන්නවත් අවස්ථාව නොදෙනකයි මේ කරන්නේ. ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීතුමා මේ සභාවට කැඳෙව්වේ විධිමත් අධ්‍යයනයකින් පසු. රංජන් රාමනායක මැතිතුමා පිළිබඳ ගැටලුවක් මේ අද තමයි ඔබතුමාලා සියල්ල මතු කරන්නේ. ඒ නිසා අපි ඒ ගැන කරුණු අධ්‍යයනය කරලා සොයලා බලලා කාලයක් දෙන්න මේ සම්බන්ධයෙන් තීරණයක් දෙන්න. ඒ අතරතුරේ ඔබ ඕනෑම මන්ත්‍රීවරයෙකුට හෝ ඕනෑම කණ්ඩායමකට ලිඛිතව යමක් ඉදිරිපත් කිරීමට තියෙනවා නම් ඉදිරි සති දෙක ඇතුළත ඒක ඉදිරිපත් කරන්න. ඊට පස්සේ මේ සම්බන්ධයෙන් අපි තීන්දුවක් ගන්න විධිමත් උපදෙස් ලබාගෙන මේ සම්බන්ධයෙන් තීරණයක් දෙන්න සති 3කට කාලයක් ලබා දෙන්නේ. බන්ධනාගාරගත රැඳවියන් ඉදිරිපත් කර ඇති අභියාචනා කඩිනමින් විභාග කර අවසන් කිරීම සඳහා නව අභියාචනා අධිකරණ හතරක් ස්ථාපිත කිරීමට තීරණය කර තිබෙනවා. අධිකරණ අමාත්‍ය අලි සප්‍රි මහතා සහ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පසුගියද අධිකරණ අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. එම සාකච්ඡාවේදී විශේෂ තීරණ කිහිපයක් ගෙන තිබෙනවා. ඒ අනුව අභියාචනා කඩිනමින් විභාග කර අවසන් කිරීම සඳහා නව අභියාචනා අධිකරණ හතරක් ඉතා කඩිනමින් ස්ථාපිත කිරීම, 1998 වර්ෂයෙන් පසු මරණීය දඬනය හා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර බන්ධනාගාරගත කර ඇති සිරකරුවන්ගෙන් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හැර අනෙකුත් සිරකරුවන් බන්ධනාගාර ව්‍යවස්ථාපිත නීති සංග්‍රහයේ 40 වන වගන්තිය අනුව සිවුම සමාලෝචන වාර්තා අනුව දඬුවම් ලිහිල් කිරීමට කටයුතු කිරීම, 1998 වර්ෂයෙන් පසු මරණීය දඬන සිර දඬුවම් නියම කර බන්ධනාගාරගත කර ඇති සිරකරුවන් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හැර අනෙකුත් සිරකරුවන් විශේෂ ජනාධිපති සමාවක් යටතේ මරණීය දඬනය ලිහිල් කර ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට ලිහිල් කිරීම ඇතුළු විශේෂ තීරණ කිහිපයකට එළඹ තිබෙනවා. එමෙන්ම මහර බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් සුවබැලීමට පත් කළ වාර්තාවෙන් ලබා දී ඇති නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා දී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කර කඩිනමින් ක්‍රියාවට නැංගීමට හැකි කරුණු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී තීරණ වී ඇති බවයි බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළේ. මෙරට තුල පවතින නිරෝධායන නීති නිලතර නොබලා සියලු දෙනා හට එක හා සමානව ක්‍රියාත්මක විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී තව ජනාධිපතිලාට තියෙන දින 1050යි. ඒ නිසා මේ කාලෙත් දඩබඩ ගාලා එයි. අද මේ වෙලාව වෙනකොට හරිනම් එක අවවාදයක් දෙන්න ඕනේ රටට. අපේ මිනිසුන්ගේ අල්ලපු ගෙදර මිනිහේ කොරෝනා හැදුනොත් එම එහා පැත්තේ ගෙදර මිනිහයි පවුලයි ඉන්න ඔක්කොම දාගෙන අඩුම ගානේ අර සුරතලේ හදන සතුන් දෙන්නව ගෙදර තනි කරලා දාලා මිනිසුන් අරන් ගිල නිරෝධායනෙ දාන. හැබැයි අර එක එක උත්සව වලට ගියපු කට්ටිය එහෙනම් අද නිරෝධායනෙ වෙන්න ඕනේ. ඒක වෙන්න ඕනේ තරාතිරම බල්ල නෙමෙයි. ඒක රටේ ජනාධිපතිවරයාද අගමැතිවරයාද ඇමතිවරයාද කියලා අදාළ නැහැ.
ෆස්ට් කොන්ටැක්ට් පොයින්ට් එක තියෙනවා නම් ඒගොල්ලන් නිරෝධායන වෙන්න ඕනේ. ආදර්ශ යුතුයම අවදාහ දෙනවට වඩා. මම අද දැක්ක එක ඇමතිවරේ අර ටයර් ෆැක්ටරි අරින්න ගිය ෆොටෝ එකේ ඉන්න ඇමතිවරේ කද පාර්ලිමේන්තුවේ ඉන්නේ. දෙදොර රටේ මිනිසුන්ට ඕම වුණා නම් නිරෝධායන කරන එකේ කන්න බොන්න දෙන්නත් නැතුව කන්නේ නැතුව සමහර මිනිසුන්ගේ දින 14ක් ගිලිනකොට රස්සාව නැහැ. ඇයි ඒගොල්ලන් නිරෝධායනට යන්නේ නැත්තේ? ඒගොල්ලන් ඉන්ජෙක්ෂන් ගහගෙනද කියලා පුංචි සැකේකුත් තියෙනවා. හොඳට කල්පනා කරලා බැලුවොත් එහෙමනම් හදිසියම් පීඑල් නිශාන්ත ඇමතිවරට හැදුනම එතුමත් කිරුව අනිත් මන්ත්‍රීවරු ටික ඔක්කොම නිරෝධායනට යන්නේ බෑ. මේ ලෝකේ ප්‍රභාකරන් නැති කරපු මිනිහා ගැන හොඳට දැනගෙන හරින් ෆර්නැන්ඩෝ වැඩ කරන්න ඕන. මේ කවුද කියන්නේ රටේ ජනාධිපතිවරයා මුල් පුරවැසියා. ඇත්තටම අපි කනගාටු වෙනවා. අපි හිතුවේ එතුමා 1991 හමුදාවෙන් අයින් වෙලා ඇමරිකාවේ පදිංචියට ගියන් පස්සේ ලෝකේ හොඳට දැකලා සීලාචාර ශිෂ්ඨ සම්පන්න පුරවැසියෙක් බවට පත් වෙච්ච මිනිසෙක් තමයි ඉස්සර හිටපු අයත් එක්ක බලනකොට මේ මිනිසයා කියලා නිකන් සාමාන්‍ය වෙලාවට මිනිසුන්ගේ මතයක් තිබුණා. දැන් ඒ කතාව එතුමා කියන ගමන් පොඩි නිකන් දානවා තල්ජන පාට් එක. ඔයා මාව නරක මිනිහා කරගන්න එපා. සමහර අය හිතුවේ යුද්ධ කරාම රටේ ආර්ථිකය කරන්නත් යුද්ධයට කරපු අයට පුළුවන් කියලා. සමහර අය හිතාගෙන හිටියේ සමාජයේ තියෙන ප්‍රශ්න අර නගර අලංකරණයට පාක් හැදුවනේ ඒ වගේ හදන්න පුළුවන් කියලා. ඉතින් අපි මේවා ටිකක් තේරුම් බේරුම් අරගෙන වැඩ කරන්න ඕනේ. මේ රටේ මිනිසුන්ට සීනි තිත්ත කරපු ආණ්ඩුව මේක. හැබැයි ඒ ආණ්ඩුව සීනිසා රස කැවිලි 145කින් ආනයනය වැඩි කරලා තියෙනවා 2020. මම හිතන හැටියට අර හම්බන්තොට පැත්තේ හදන දොඩොල් හදන අයට ඒගොල්ලන්ගේ කර්මාන්තේ විනාශ කරලා මේ ඊනියා වියතුන් හේම පිට රටින් දොඩොල් මස්කට් ගේන තරමට ඒ ආනයනය සමහර අයට කරන්න ලයිසන් දීලා තියෙනවා. මේක තමයි තත්ත්වය. කුළුබඩු පව 117කින් කුළුබඩු ආනයනය 2020 වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට තමන් තෝරාගත්ත කණ්ඩායමක් ජීවත් කරවන්න වැඩ කරන ආණ්ඩුවක්. මොකද ආර්ථිකය වටනවා වගේම තමයි ආර්ථිකයේ උපයන ඒ ධනය හරියාකාරව සමසේ ජනතාවට බෙදා දෙන්නේ නැත්නම් ඕක ඊට වඩා ලොකු පාප කර්මයක්. වත්මන් ආණ්ඩුව ජාතික සම්පත් විකිණීමට කටයුතු නොකරන බව අමාත්‍ය රෝහිත අබේගුණමර්ධන මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අපි රජයක් හැටියට මේ රටේ ජනතාවට අයිති මේ රටේ ජාතික සම්පත් කිසි දෙයක් විකුණගෙන කරන න්‍යායපත්‍රයක් අපි ළඟ නැහැ. ඒ විකුණගෙන කරන න්‍යායපත්‍රයේ තිබුණා යහපාලන ආණ්ඩුව තුල. ඒ වරාය විකුණනවද නැද්ද කියලා අහන්න ගිය මිනිස්සුන්ව අරගෙන ගිහලා ඉරගෙදර දැම්මා. සමහරුන්ව බන්ධනාගාරගත කරා. නඩු දැම්මා. තාම සමහරුන්ට නඩු. එහෙමයි එදා හම්බන්තොට වරාය අපිට අහිමි කරනකොට ඒ එදාගත්තු තීන්දුව. එතකොට ඩොලර් බිලියන් 1.4ක් වියදම් කරලා හදපු වරායක් තමයි ඩොලර් මිලියන් 970 දුනකට වික්කේ 99 අවුරුද්දකට දුන්නේ ආයෝජනයක් නෙවෙයි හම්බන්තොට වරායයට කරේ. මේ කතා කරන්නේ දැන්නේ වරායත් එක්ක අර හම්බන්තොට ප්‍රදේශයේ ජනතාවගේ ඉඩම් ටිකක් විකුණලයි කියලා. එතකොට ඒකෙන් ලැබෙන ප්‍රතිලාභය මොකද්ද කියලා මම අද මේ කතා කරන අයගෙන් අහනවා. රයිල් වික්‍රමසිංහ අගමැතිවරයා යහපාලන ආණ්ඩුවේ හම්බන්තොට වරාය විකුණලා දඬි චෙක් එකක් බදාගෙන හිටියා. අර දූෂණ මර්ධන ව්‍යාපාරය කියලා ව්‍යාපාරයක් හදලා ඒකේ ඔෆිස් එක තිබුණේ අරලියගහ මන්දිරය ඇතුලේ. අන්නේ දූෂණ මර්ධන ව්‍යාපාරයේ හිටිය අනුර කුමාර සානායක මහත්තයා. පාර්ලිමේන්තුවේ ඇතුලේ හම්බන්තොට වරාය විකුණුව ගැන කතා කරලා තිනවද? නැගෙනහිර පර්යන්තයේ අපි හදපු කොටසවත් අඩු ගානේ එක නැවක්ක් ගෙනලා මෙහෙයුම් කරනවාද කියලා එක දවසක් කතා කරලා තිබුණා. ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතු විසින් කොළඹදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. දෙබිඩි කතා අපට එපා. පීඩාවටපත් විදේශගත ශ්‍රමිකයන් වහා ගෙන්වනු මෑන් ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව විසින් සංවිධාන කළ උද්ඝෝෂණයක් බත්තරමුල්ල විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉදිරිපිටදී පැවැත්වුණා. අපි දන්නවා අදටත් මේ රටට වැඩියම විදේශ විනිමය එන්නේ මේ ශ්‍රමිකයන් එවන මුදල් වලින්. අපේ රජයට විශාල වගකීමක් තියෙනවා මේ වෙනකොට මේ ශ්‍රමිකයන්ට ප්‍රමුඛතාවය දීලා ඔවුන්ව හපව් රටට ගෙන මේ අයිතිය තහවුරු කිරීම අපි කියන්නේ දත්ත එක්ක සෙල්ලම් කරන්න එපා. මේ වෙනකොටත් කියලා තියෙනවා 60000ක් අහපව් ඇවිල්ලා තියෙනවා කියලා. අපි දැනගන්න කැමතියි මේ 60000න් කී දෙනෙක් සල්ලි ගෙවල දහපව් ආවේ කියන එක. මුදල ගෙවන්න පුළුවන් අයට තමයි ප්‍රමුඛතාවය තියෙන්නේ අහපව් රටට එන්න. හැබැයි අපි දන්නවා බහුතරයක් ඉන්න විදේශික ශ්‍රමිකයන්ට එහෙම ගෙවන්න මුදල් නැහැ. මේක හරිම අසාධාරණයි. ලොක්ඩවුන් කරලා තියෙන යුක්රේන් ජාතිකයින්ට රට විවෘත කරනවා. යුක්රේන් ජාතිකයින් ලෙඩ තියාගෙන පොසිටිව් වුණ අය පවා අද මේ රටේ සැරිසරනවා. හැබැයි මාස ගණනාවක් තිස්සේ ලංකාවට
එන්න දඟලන විදේශගත වෙලා ඉන්න අපේ ශ්‍රී ලාංකීය විදේශ ශ්‍රමිකයින් ලිස්ට් එකට නම දාගන්න පගාව දෙන්න වෙලා තියෙන මේ ලංකාවට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය ඇතුලේ නිරෝධායන ක්‍රියාවලිය ඇතුලේ ජාවාරම් කාර්යයන්ට ලාභ ලබන වාසි ලබන ක්‍රමවේදයන් සකස් කරලා දීලා ශ්‍රමිකයන්ට අපා දුක් විඳගෙන මිය යන්න ඉඩසලස්සලා ආණ්ඩු අතකට වහගෙන ඉන්නවා එදා රට විරුව කියලා හඳුන්වපු මේ විදේශගත ශ්‍රමිකයන්ට අද කියන්නේ මිනිස් බෝම්බ කියලා මං කියන්නේ මගේ අම්මව කොහොමද මේ රටට ගෙන්වලා දෙන්න කියලා අවුරුද්ද 36 ස්පිරිතාලේ ජීවත් වෙන්නේ හරියට කෑමක් බීමක් කොන්නේ කියන්න ඕන හැමදාම කිව්වෙත් අපිට සාධාරණයක් ඉස්තුුනේ නැහැ දේශපාලන පරිගැණීම් පිළිබඳ විමර්ශනය කිරීමට පත්කල කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුකැල්ල මහතා පවසනවා ඒ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ආර්ථික වර්ධනයක් සඳහා සහභාගී වීමේ හැකියාවක් රාජතාන්ත්‍රික මට්ටමින් ඇති කිරීමට විදේශ අමාත්‍යාංශයේ එක ශාඛාවක් ස්ථාපිත කරන්න කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබලා දීලා තිබෙනවා. දින 14කට වැඩි කාලයක් හුදකලා කර ඇති ප්‍රදේශවල ගෘහස්ත වාණිජ සහ කාර්මික විදුලි පාරිභෝගිකයන්ට එම කාල සීමාවට අදාළව විදුලිපත් නිරවුල් කිරීම සඳහා බිල්පත් දිනේ සිට මාස 6ක සහන කාලයක් ලබා දීම සහ එතෙක් විදුලි පැස්සපෙම් විසන්දි නොකිරීමට තීන්දු කරලා තියෙනවා. දේශපාලන පලිගැනීම් පිළිබඳ පරීක්ෂා කර තොරතුරු ලබා ගැනීම සඳහා වන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ තීරණ සහ නිර්දේශ මේ වෙනකොට ඉදිරිපත් වෙලා තිබෙනවා. කොමිෂන් වාර්තාවන් හරහා ලබා තිබෙන සහනයන් සහාය සම්බන්ධව ලබා තිබෙන තීරණ වාර්තාවන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. යෝජනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා කියලා මිලිටරි පුහුණුව එකසේ වෙතත් එමේ යෝජනාව යෝජනාවක් පමණයි. සරුපහේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල්වලත් ඒ ඉතාමත්ම ප්‍රබලව ක්‍රියාත්මක කරනවා. ඒකට විරුද්ධ වුණොත් හිරදඬුවම් පවා ලබා දෙන නීති රීති තියෙනවා. කලින් කලට මේ බඩුවල මිල වෙනස් වීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. ඒ සම්බන්ධව අපි රජයක් හැටියට ඒ වක්කීම අපි බාර ගන්නවා. ඒ කියන්නේ සංකීර්ණ අවස්ථාවලදී මටරවුම මනිනේවයි මරබලනේවයි ඔය සියලු දේ සිද්ධ වෙනවා. මේවා අමුතුම දේවල් නෙමෙයි. ඒ සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ග හැටියට එක මාර්ගයක් හැටියට පොල් බඳ ගැන්වීම නුවණතියක් ඉවලා දුන්නා මට මතක විදියට කැබිනට් මණ්ඩලයේදී. වත්මන් රජය ජනතාවට මෙම එන්නත ලබා ගන්න හැකියාවක් ලබා දෙන්නේ මුදල් ගෙවලද එහෙම නැත්නම් නොමිලේ ලබා දෙනවා. ඒ සම්බන්ධවත් මේ වෙනකොට සාකච්ඡා කරමින් යනවා බලාපොරොත්තු වෙනවා නොමිලේ දෙන්න. ඒත් එක්කම ප්‍රමාණය සම්බන්ධව 120ක් නෙමෙයි 150කට අවමසයෙන් අපි දෙන්න බලාපොරොත්තු වෙනවා මිලියන 11කට මේ වෙනකොට අපි සැලසුම් කරලා තියෙනවා අපි සංචාරකින්ට ගුවන්තොටුපළ විවෘත කරන්න කටයුතු සියලු දේවල් සූදානම් කරලා තියෙනවා යුක්‍රේනය සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් කරපු රටක් නෙමෙයි ඒගොල්ලන් ප්‍රධාන රැස්වීම හා පාසල් වැසුවා විතරයි හතර දෙනයි මේ 1500ෙන්ම කොයිට් ආසාදිතය බවට පත් වෙලා තිබේ දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් හොරකමට වංචාවට තිත තියන්න තමයි 69 ලක්ෂයක් ජනතාව ඡන්දෙ දුන්නේ. ඒ ජනතාවගේ සිතුම් පැතුම් ඉෂ්ට කරන එක අපේ යුතුකම. අපි සියල්ල දත්ත ඇයි නෙමෙයි. කාර්යවලිය අඩුපාඩු ඔක්කොත් ඒක හදා ගන්න. අපි කොච්චර වැඩ කරත් අපි ආන්දර බයිනවා. අපි සූදානම් ආණ්ඩු අල්ලන්න නෙමෙයි ශ්‍රී ලාංකික පුරවැසියන් විනාශ වීම සහ ඔවුන්ගේ සියලු ආගමික අංශ කඩාගෙන වැටීම් ආර්ථිකයේ බිඳ වැටීම් සෞඛ්‍ය අංශයේ බිඳ වැටීම් සියල්ලක් ගොඩනැගීම සඳහා අවශ්‍ය රජයට ලබා දෙන සූදානම් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඉඳලා එමෙ මැතිණියගේ ඉඳලා පුත්‍රයින්ගේ ඉඳලා සියලු දෙනාගෙන් පලිගත්තා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාලගෙන් පලිගත්තා පලිගන්න පොලිසිය හැදුවා ඔය ආණ්ඩුව පලිගන්න උසාවි හැදුවා ඔය ආණ්ඩුව අද අපි ඕවා කරන්නේ මහා පරිමාණයේ හාල් මෝල් මාෆියාවේ 3-4 දිනේකට කෝටි ගාණක් හම්බ කරන් ඉඩ දීලා පාරිභෝගිකයෝ ලක්ෂ ගාණකේ බඩට ගහන්න ආණ්ඩුව කටයුතු කරා. රුපියල් 100 පැනලා නාඩු කිලෝ එක 130 පැනලා සම්බ කිලෝ එක මිනිස්සුන්ව නැති කරලා දාන කටයුත්ත තමන් යැපෙන්න තමන් අතර මේ රටේ ධනය අයුතු විදියට බෙදා ගන්න අද කටයුතු කරන එක අපිට පැහැදිලිව පේනවා. අවභාවිත වන මෙරට ඉඩම් පිළිබඳව විමර්ශනය කර එහි සැබෑ අයිතිකරුවන් හට ලබා දීමේ වැඩපිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. මේ රට උපන් හැම පුරවැසියෙකුටම ඉපදෙනකොටම ඉඩම් කෑල්ලක අයිතිය අරන් එළියට එන්නේ. එතකොට ඒ උපත්තියේ නම් මරණය දක්වා මරණය වලේ දාන්නත් අන්තිම ඉඩම් කෑල්ලක් අවශ්‍යයි. මේ විදියට බලපුවම සෑම පුරවැසියෙකුටම අමන්ට කියලා ඉඩමක් ලබා ගැනීමේ අයිතිය පුරවැසියෙකුට තියෙනවා. ඒ අයිතිය එහෙම තියෙද්දි 14 පිරිසක් මේ අයිතිය පැහැරගෙන තියෙනවා. දැන් අනුරාධපුරයේ වාගේ ප්‍රදේශවල බව නියෝජනය කරන කොළඹ මහතුරු ගිහිල්ලා මුදලාලා ගිහිල්ලා ඉඩම් අල්ලන්නේ. පොටු කරලා වැඩ ගහනවා තියාගෙනවා. ඒක භාවිතාවක් වෙන්නේ නැහැ. මඟුවක්
තමන්ගේ දේශපාලන හයිය, ඒ වගේම තමන්ගේ ආර්ථික හයිය, එහෙම නැත්නම් තමන්ගේ නැරවර හයිය පාවිච්චි කරලා මේ ඉඩම බලෙන් තියාගෙන ඉන්නවා. ඒ නිසා අපි තීන්දුව කරා ඉතින් ජනාධිපතිතුමන් උපදෙස් දුන්නාමට මේ අවබෝධතාවල පාවතින ඉඩ පිළිබඳව විමර්ශනයක් කරලා මේකේ අයිතිකරුවන් සැබෑ අයිතිකරුවන් මේ ජනතාවට නැවත ලබා දෙන්න කියලා. මෙරට ගවයින්ට වැළඳෙමින් පවතින වෛරස් රෝගයේ වෙනුවෙන් ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන පිළියම් පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ කොළඹදී පැවැත්වුණා. සත්තුන්ට මේ සමේ ගැටිති රෝගය ලංකාවට ආවට පස්සේ ඉතී අනුව තමයි අපි අධ්‍යයන දෙකකින් මේක නවත්තන්න කටයුතු කරන්න. එකක් තමයි එංගලන්තේ වගේ රටකින් එන්නත් සාරය අරගෙන ඇවිල්ලා සත්තුන්ට එන්නත් කිරීම. දෙවෙනි කාරණාව සත්තුන් පිළිබඳ විමර්ශනය කරන්න සත්ත්ව පරීක්ෂණ ආයතනේ. තේ ආයතනේ වෛද්‍යවරු ඉන්නවා මේ ක්ෂේත්‍රය පිළිබඳ වසල දැනුමක් තියෙන අය. එයාලට පරීක්ෂණාත්මකව දැන් එන්නත් සාරය ලංකාවෙන් ඉපදවන්න අවශ්‍ය උපදෙස් ලබා දෙලා තියෙනවා. ඒකට සෑහෙන කාලයක් යන හින්දා තමයි හදිසි ප්‍රතිකාර ලබා දීම සඳහා එන්නත් සාර ලංකාවට ආනයනය කරන්න අපි කල්පනා කරේ. එහෙත් ලංකාව තුළ හැදෙන රෝගය පිළිබඳව විනිශ්චය කරාපුවාම මේ රෝගය බහුල විදියට ප්‍රචලිත වෙන්නේ නැහැ. අනිත් එක මාරාන්තික වෙන්නේත් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ සත්තුන් දවස් දෙක තුනක් ආහාර ගැනීම අඩු වෙනවා. ඉන් අනතුරුව කිරි නිෂ්පාදනයේ දවස් දෙක තුනකට අඩු වෙනවා. අනිත් එක දැන් මේ රෝගය හැදුනායින් පස්සේ ආයේ සත්තුන් නැවත හැදෙන්නේ නැහැ. ඒ සතා තුළම ප්‍රතිශක්තිය ඇති වෙනවා. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. අප නැවත ඔබ හමුවන්නේ මධ්‍යහන 12ට අපගේ දහවල් පුවත් විකාශයත් සමගින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.